අද අපි කතා කරන්න යන්නේ ගර්භණී භාවයක් සැලසුම් කිරීමේදී ඔබ දැනගත යුතු සහ කළ යුතු දේවල්. අපි දන්නවා කවුරුත් විවාහදියට පත් වුණාට පසුව තමා සැලසුම් කරන්නේ පවුල් දිවිය. පවුලක් ආරම්භන්නේ කෙසේද කියලා. ඒකට පවුලක් ඇරීමේදී ඒක සැලසුම් කිරීම විවාහය සැලසුම් කිරීමට වඩා වැදගත් වෙනවා. ඉතින් මින් වැදගත්ම කරුණ වන්නේ ඔබ ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම. පළවෙනිම දේ ෆෝලික් ඇසිඩ් කියන්නේ අපේ කෑමේ හැමදේම තියෙන විටමිනයක්. තද පැහැති කොළ පැහැති මැල්ලුම් මෙවැනි දේවල් වල තියෙන්නේ. නමුත් පැහැදිලිව විද්‍යාත්මකව පෙන්නලා තියෙනවා මේ ගර්භණී භාවයක් හටගැනීමට කලින් ෆෝලික් අම්ලය ලබා ගැනීම වැදගත් කියලා. මොකද ඒක අවශ්‍ය වෙනවා ස්නායු පද්ධතිය වර්ධනයට. අපි ගර්භණී භාවයක් දැනගන්නකොට අන්තිමට ඔසපූ දිනේ සිට සති 4කට පස්සේ දැනගන්න. එතකොට සති 2ක කාලයක් වැඩිමින් පවතින දැනගන්න අවශ්‍යයි. මේ වැඩෙන වෙලාවේ තමයි මේ ෆෝලික් අම්ලය අවශ්‍ය ස්නායු පද්ධතිය මනාකාරයෙන් වැඩිවීමට විද්‍යාත්මකව පෙන්වලා තියෙනවා. ඉතින් එම නිසා තම ගර්භණී භාවයට පත් වෙන්න පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගන්න ඕනේ. ෆෝලික් අම්ලය කියන්නේ ඖෂධ වෙළඳසැනකින් ලබා ගන්න පුළුවන් කහපාට පොඩි පෙත්තක්. ඇත්තටම අවශ්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම් 0.4යි. එහෙම නැත්නම් මයික්‍රෝග්‍රෑම් 400. අපේ තියෙන වෙළඳ පොලේ තියෙන මිලිග්‍රෑම් 1 පෙති මේකේ පෙත්තක් ලබා ගන්න පුළුවන්. ලබා ගත්තම ඕනෙම වෙලාවක දවසක ලබා ගන්න පුළුවන් මේ ෆෝලික් අම්ලය. ඉතාමත්ම වැදගත් ස්නායු පද්ධති ආබාධ වැළැක්වීම සඳහා උපකාරී වෙනවා. දෙවෙනි කරුණ තමයි රුබෙල්ලා එන්නත. රුබෙල්ලා කියන්නේ වෛරසයක්. මේ රුබෙල්ලා එන්නත ලබා ගැනීමෙන් මේ වෛරස් ආසාදනය ගර්භණී භාවයේදී නැති කර ගන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. මොකද මේ වෛරසය ගර්භණී භාවයේ මුල් සති 12දී හැදුනොත් ගබ්සා වෙන්න පුළුවන්. බබාට හෘද වස්තුවේ ලෙඩ, ඇසේ ලෙඩ, උදරේ ලිවර් එකේ අක්මාවේ ලෙඩ, නොයෙකුත් ඒ වගේ තත්ත්වයන් ඇතිවන්න පුළුවන්. අහිතකර ලෙස බලපාන්න පුළුවන්. රුබෙල්ලා කියන්නේ වෛරස් ලෙඩක්. අපිට හෙම්බිරිසාවක් කැස්සක් හැදෙනා වගේ අපේ හැමේ. ඒකට ජර්මන් සරම්ප කියලා කියනවා. පිට රටවල සුදුහම තියෙන ඇගේ එක සරම්ප ආකාරයෙන් පේනවා. නමුත් අපේ හැමේ පේන්නේ නැහැ. ඉතින් මේ නිමය ගර්භණී භාවයේදී හැදෙන්න පුළුවන් බොහොම පහසුවෙන්. මේක මගහරව ගන්න පුළුවන් රුබෙල්ලා එන්නත ලබා ගැනීමෙන්. ඉස්කෝලේ යන කාලේ ඔක්කොම කාන්තාවන්ට 8-9 වසරේදී මේක ලබා දෙනවා. තමාට ඒ ගැන දැනුමක් නැත්නම් ඒ ගැන දන්නේ නැත්නම් රුධිර පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. එය සඳහා ප්‍රතිදේහ තියෙනවද කියන්නේ ඒ කියන්නේ හැදිලා තියෙන්නත් පුළුවන්, දන්නේ නැතුව එහෙම නැත්නම් විදලා තියෙන්නත් පුළුවන්. මේක විද්දොත් අද විද්දොත් මාසයකට වඩා මාසයක් ඉඳලා ගර්භණී භාවයට පත් වෙන්න පුළුවන්. විදින මාසයේදී ගර්භණී භාවයට පත් වෙන්න එපා කියලා තමයි අන්තර්ජාතික වශයෙන් කියන්නේ. ඔබ දන්නේ නැත්නම් රුධිර පරීක්ෂණයක් කරන්න පුළුවන්. අනිත් එක තමයි තමාට නොයෙකුත් ලෙඩ තියෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, එහෙම නැත්නම් ෆිට් එක වලිප්පුව මෙවැනි තත්ත්වයන් තියෙනවා නම් තමා සැලසුම් කිරීමට පෙර සිටය මනා පාලනයක් ලබා ගැනීම. උදාහරණයක් ලෙස දියවැඩියාව පාලනයකින් තොරව ගිලින පෙති ලබා ගන්න ඕන. ගිලින පෙති සමහර දේවල් ලබා ගන්න බැහැ. මේ ගිලිනපති ලබා ගැනීම සුදුසු නැහැ ගර්භණී භාවයේ. ඒ වෙනුවෙන් සා ඉන්සියුලින් වලට මාරු වෙන. ඉන්සියුලින් කියන්නේ දියවැඩියාවට දෙන නිික්ෂේපණයක්. මේ ලබා ගන්න ඕනේ. මේ තමයි විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු වෙලා මාරු කරගන්න ඕනේ. ඒ වගේම අධික රුධිර පීඩනය තියෙනවනම් මේ සඳහා තියෙන බොහෝ පෙති ගර්භණී භාවයේදී පාවිච්චි කරන්න බැහැ. ගර්භණී භාවයේදී පෙති වර්ග 4ක් විතර තමයි පුළුවන්. ඉතින් මේ සඳහා මාරු වෙලා ගර්භණී භාවයට පෙර සිටම රුධිර පීඩනය පාලනයකින් පවත්වා ගන්න. ඒ වගේම වලිප්පුවට ගන්නම නම් ඖෂධ වර්ග 3ක්, ඒ ඖෂධ වර්ග 2කට එහෙම නැත්නම් නැති කරන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍යවරයා හමු වෙලා ඒට උපදෙස් ලබා ගන්න ඕනේ. මෙවැනි වෛද්‍යමය තත්ත්වයන් තියෙනවා නම් සමහර ඒ වගේම තමයි සමහර වෙලාවට හෘද වාසී නොයෙකුත් තත්ත්වයන් නිසා ගර්භණී භාවයට පත් වෙන්න එපා කියලා තියෙනවනේ. ඒක සුදුසු නැහැ. ඉතින් හෘද වාසී රෝග එවැනි තත්ත්වයන් තියෙනවා නම් ඒ පාලනය කරගත යුතුයි. ඒ ගැන දැනගත යුතුයි ගර්භණී භාවයක් සැලසුම් කිරීමට පෙර. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි තමාගේ රැකියාව. තමාගේ රැකියාවේ ගර්භණී භාවයට පත් වුණාට පසුව ප්‍රසූත නිවාඩු නැත්තම් තමාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ලැකෑවට ළඟදී ගිහිල්ලා ගර්භණී භාවයට පත් වුණොත් තමාගේ හැමදේයක්ම අඩාල වෙනවා. ඉතින් ජීවිතයේ හැමදේම සැලසුම් කළ යුතුයි. ඉතින් රැකියාවේ මෙවැනි තත්ත්වයක් තියෙනවා නම් ප්‍රමාද කරනවා නම් සුදුසු උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න. මොකද දන්නේ නැති මොහොතක ගර්භණී භාවයට පත් වුණොත් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදු වෙනවා. ඉතින් ගර්භණී භාවයේ සැලසුම් කිරීම ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. මෙය ඔබේ ජීවිතයට, ඔබ දෙපළගේ ජීවිතයට බලපානවා. ඉතින් ඔළුව පාවිච්චි කරලා එය කළ යුතුයි.